අයිබෝවන් රූපවාහිනී ප්‍රවෘත්ති මම අංශකායක නායක බබ දක්ෂ රාජසූරිය ජාත්‍යන්තරය කුමක් ප්‍රකාශ කළද දෙවුන්දර තුඩුවේ සිට පේතුරු තුඩුව දක්වා නිදහසේ ගමන් කිරීමට ලැබීම ගැන ශ්‍රී ලාංකීය සමස්ත ජනතාවම සතුටු වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි රජයේ දකුණේ මෙන්ම උතුරේද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තිබේ සංවර්ධනයේ ප්‍රතිලාභ හිමි කර දී උතුරේ ජන ජීවිතයේ නගා සිටුවීමට අඛණ්ඩව කැපවන බවටද ජනාධිපතිතුමා සහතික වෙයි යාපනයේ තෙලිප්පලේ ට්‍රේල් පිළිකාරුහල ජනතා ඉදිරිපත් කරමින් අද පැවති උත්සවයේදී රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේ මීට රුපියල් 30 කෝටියක් වැය කෙරෙන අරමුදල් සෙවීම සඳහා කලර්ස් ඔෆ් කරේජ් පදනම 2011 දී ට්‍රේල් හෙවත් තරණය නමින් පාගමනක් දෙවුන්දර තුඩුවෙන් ආරම්භ කළේ ඒ පේදුරු තුඩුවෙන් අවසන් කෙරෙන කිලෝමීටර් 670ක පාගමනයේදී ජනතාව සහ අනුග්‍රාහකයන් පිරිනමු ආධාර පිළිකාරුහල් ව්‍යාපෘතිය යොදා ගැනීම ශරේන්ද්‍ර උනම්බුව සහ නාදන් ශිවගණ නාදන් යන මහත්වරු පාගමනේ ප්‍රධානී වූහ 250,000ක පමණ පිරිසක් ඊට එක්ව සිටියහ රෝහලේ යන්නන් සංඛ්‍යාව 120කි බාහිර රෝගී ඒකකයක් හදිසි ප්‍රතිකාර රසායනික චිකිත්සා අයිරින් සත්කාර සහ ශ්‍රවණාගාරයක් ඇතුළු සියලු පහසුකම් මෙහි තිබේ වෛද්‍ය උපදේශකවරු දෙදෙනෙක් වෛද්‍ය නිලධාරීහු 10 දෙනෙක් සහ හෙද හෙදියෝ 40 දෙනෙක් කාර්ය මණ්ඩලයට අයත් වෙති රෝහලේ දෙවැනි අදියරට මුල්ගල තබන ලද්දේ අමාත්‍ය මාචුපාල සිරිසේන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවි විග්නේෂ්වරන් යන මහත්වරුන් විසිනි කිසිදු බෙහෙදයකින් තොරව සියලු දෙනාගේ සතුට සහ නිදහස ආරක්ෂා කිරීම තම රජයේ අරමුණ බව උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා කියා සිටියේය මම විශේෂයෙන්ම දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට පයින් එනට සියලු දෙනාගේම සහයෝගය ලැබිලා මෙතෙන්ට එන්නට පුළුවන් වෙන වාතාවරණයක් මේ රට තුල ඇති කිරීමට පුළුවන් වීම ගැනත් පිටරැටියන් අපිට මොනවා කිව්වත් අපේ ජනතාවට නම් මහා සහනයක් කියලායි මා විශ්වාස කරන්නේ. එක යුගයක් තිබුණා මෙහි අඩියෙන් අඩිය කඳවුරු තිබුණු යුගයක්. අද වෙනකොට එදා තිබිච්ච ඒ කඳවුරු ප්‍රමාණය මම හිතන්නේ 10කට හෝ 12කට හෝ 7කට එවැනි ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. හමුදාව දොළොස් දහසකට අඩු වෙලා තියෙනවා. හමුදාව මුළු රටම තුල සිටින්නට ඕන. ජාතියකට තවත් ජාතියක් යට කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඒකට අපි ඉඩ තියන්නෙත් නැහැ කියන එක පැහැදිලිව අපි කියන්න ඕන. පිළිකාරව එක ජාතියකට විතරක් හැදෙන්නේ නැහැ. එක කණ්ඩායමකට විතරක් හැදෙන්නේ නැහැ. ඒකෙන් දුක් විඳින්නේ මුළු සියලුම ජාති එමනම් ඒ සියලුම ජාතීන්ට එක හා සමානව සත්කාර කිරීම එක හා සමානව සැලකීම අපි හැම විටම බැඳිලා ඉන්නවා ජනාධිපතිතුමා දෙමළ වසින්ද ජනතාව ඇමතිය උංගල් ප්‍රදේශම් ඉන්නුම් ඉන්නුම් මුන්නේර වේඬු නාම් එල්ලෝරුම් ඉන්ද නාටින් මක්කලේ උරුතායින් මක්කලේ ඔයාන ප්‍රචාරම් තවරාන ප්‍රචාරම් නම්බ වෙහින්දා උංගල්ලේ එදිර්කාලම් පත්‍රි පිල්ලෙහලින් එදිර්කාලම් පත්‍රි යෝසික වේඳු කෝබම් කෝදම් ඉල්ලාමල් නාම් අන්බෝඩු වාල වේඳු එන්ද විද වේදමු இல்லாமல் ஒன்றாக வாழ வேண்டும் அதுதான் தேவி அதுதான் முக்கியம் அது தான் எமது நோக்கம் உங்கள் எல்லோருக்கும் வளமான எதிர்காலம் நிச்சயம் உருவாகும் පාගමන ආරම්භයේ සිට අවසානයේ දක්වා පැමිණි 12 දෙනෙක් ජනාධිපතිතුමා අතින් ඇගීම් දෙන්න ලබා ගත්හ මහා සංඝරත්නය ඇතුළු ආගමික පූජකවරුද අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් ලලිත් දිසානායක උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්දසිරි යන මහතුරුද එක්සත් ජාතික පක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද මේ අවස්ථාවට එක් වූහ. ඔක්කදමෙන්රෝ පණින්දිඩේ
ශ්‍රී ලංකා භූමිය අසල්වාසීන් සමග මිත්‍රශීලී සබඳතා පවත්වා ගත යුතු බව ඉන්දියා ප්‍රධාන විපක්ෂය වන ಭಾರತೀಯ ජනතා පක්ෂය කොංග්‍රස් රාජ්‍යයට අවධාරණය කරයි. ඉන්දියාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්තිය ಭಾರತೀಯ ජනතා පක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. පක්ෂයේ සභාපති රාජ්නාත් සිංහ එහි ජාතික කවුන්සිලයේ අමතා මේ අදහස් පළ කළේය. වත්මන් කොංග්‍රස් රජයේ විදේශ ප්‍රතිපත්තිය නිසා ගැටලු බැසක් මතුව තිබේ. ශ්‍රී ලංකාව වැනි ඓතිහාසික මිත්‍රශීලී රටවලට දැඩි තීරණාත්මක අවස්ථාවලදී උදව් නොකිරීම ඉන්දියා විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අඩුපාඩුවකි. ශ්‍රී ලංකාව සමග මිත්‍රත්වයේ පළුදු වීමට කිසිදු ඉඩක් නොතබිය යුතුය. රටේ ස්වයං අභිමානය මෙන්ම අසල්වාසීන් සමග සුහද සබඳතා ප්‍රවර්ධනය ಭಾರತೀಯ ජනතා පක්ෂයේ අරමුණ බව රාජ්නාත් සිංහ මහතා කියා සිටියේ. ශ්‍රී ලංකාව සාමය සාධාරණත්වය හා සංහිඳියාවේ ලෝක ආදර්ශය බවට පත්වනු ඇතැයි දකුණු අප්‍රිකාවේ මිචෙල් ලැප්ස්ලි පූජකතුමා පවසයි. විශේෂ දේව මෙහෙයක් සඳහා දිවයිනට පැමිණ සිටිනහු ජාතික රූපවාහිනිය සමග අද පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව කියා සිටියේය. නවසීලන්ත ජාතික මිචෙල් ලැප්ස්ලි ඇංග්ලිකන් නිකායේ පූජකවරයෙකි. ඔස්ට්‍රේලියාවේදී පූජක ධූරයට පත්කරු ලැබූ ඔහු 1973 දී දකුණු අප්‍රිකාවට පැමිණියේය. වර්ණ බෙහෙදවාදයට එරෙහි නිල්සන් මැන්ඩෙලා මහතාගේ සටන්ද ලැප්ස්ලි පියතුමා පූර්ණ සහය පළ කළේය. එකල පාර්සල් බෝම්බයකට ගොදුරු වූ ඔහු ආබාධිත තත්ත්වයට පත්විය. මතකය සුවපත් කිරීමේ ආයතනයේ පිහිටුවාගත් පියතුමා යුද ගැටුම් වලින් විපතටපත් ජනතාව උදෙසා සුවිශේෂී සේවාවක නිරතව සිටි. ඔහු සමාජ සාධාරණත්වයට කැපූ කෙනෙකු ලෙසද ජන ගෞරවය දිනාගත්තේය. ජාතීන් සහ පුද්ගලයන් සූපත් කිරීමේ චාරිකාවක් ලෙස මිචෙල් ලැප්ස්ලි පියතුමා දිවිනට පැමිණියේය. ශ්‍රී ලංකාව සාමය හා සංහිඳියාව වෙනුවෙන් ඉදිරි පියවර රැසක් තබා ඇතැයි පූජකවරයා කියා සිටියේය. මම ශ්‍රී ලංකාවේ කිහිප වතාවක්ම සංචාරය කර තිබෙනවා. මම මෙහි එන සෑම විටම දකින්නේ ශ්‍රී ලංකාව සාමය හා සාධාරණත්වය සඳහා ඉදිරි පියවර රැසක් ගෙන ඇති බවයි. ශ්‍රී ලංකාව සාමය සාධාරණත්වය හා සංහිඳියාවේ ලෝක ආදර්ශය බවට පත්වේවි. සෑම ශ්‍රී ලාංකිකයෙකුම ඔවුන්ට නියමිත කාර්යයට කොට එවැනි ස්ථානයක් නිර්මාණය කරනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. දකුණු පළාත සෑම විටම ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර ශක්තිමත් කළ බව දේශපාලන විචාරකයෝ පවසති. 1994 අගෝස්තු ආණ්ඩු පෙරළියටද දකුණු පළාත් සභා මැතිවරණය තීරණාත්මක බලපෑමක් කළේය. එවැනි ඓතිහාසික පදනමක් සහිත පළාත් සභාවක යළි ඡන්දය ප්‍රකාශ කිරීමට දකුණේ ජනතාව සූදානම් වෙන සිටිති. 1993 දී උතුරු නැගෙනහිර හැර සෙසු පළාත් සභා මැතිවරණ පැවැත්වෙන පොදු ජන එක්සත් පෙරමුණ බස්නාහිර පළාත් සභාව බහුතර බලයකින් ජයගත්තේය. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ සහයෙන් දකුණු පළාත් සභාව පිහිටුවා ගනු ලැබිය. එදා දකුණේ ආණ්ඩුකාර බාකිර් මාකර් මහතා අමරසිරි දොඩංගොඩ මහතා මහා ඇමති ලෙස දියුරුම් දීම වැළැක්වීමට දැඩි ප්‍රයත්නයක නිරත විය. එහෙත් දොඩංගොඩ මහතා ඇතුළු කණ්ඩායම ගාලු කුටුවට කැඳවාගෙන ගොස් රාජ්‍ය බිහිෂණයේ මැද දියුරුම් දීම සංවිධානය කිරීමට එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා අභිහිතව පෙරමුණ ගත්තේය. එදා රාජමර්ධනයට හා දූෂණයට එරෙහි ජනබලය පාදයාත්‍රා ජනඝෝෂා මිනිස් දම්වැල් දක්වා වර්ධනය වීම නිසා පෙරමුණේ ජය තහවුරු විය. මේ අතර යළි දකුණේ බලය කුමන්ත්‍රණකාරී ලෙස උදුරා ගැනීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ක්‍රියා කළේ. එම පක්ෂයේ පිරිසක් පොදු පෙරමුණ පළාත් සභා මන්ත්‍රී විමල වීර ෆ්‍රැන්සිස්කු මන්ත්‍රීවරයා පැහැරගත්. ඒ සමග පෙරමුණට බහුතර අහිමි විය. යළි 1994 මාර්තු මාස දකුණේ පළාත් සභා මැතිවරණයේ පැවැත්වෙන එතර රාජ්‍ය බිහිෂණයේ පරදවා දකුණේ ජනතාව පොදු පෙරමුණ වටා ඒකරාශී කිරීමට මහින්ද රාජපක්ෂ මැතිතුමා දැවැන්ත සටනක් ආරම්භ කළේය. එදා දකුණේ පොදු ජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය එහි ප්‍රතිඵලයකි. බලපිටිය ආසනයේ හැර සෙසු ආසන සියල්ලෙන් පෙරමුණ ජයගත්තේය. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය වැඩි ඡන්ද විශාල සංඛ්‍යාවකින් විශිෂ්ට ලෙස ජය ගැනීමට පෙරමුණට හැකි විය. 1994 මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක ආණ්ඩුව පරාජය කෙරින එදා පවා පොදු පෙරමුණු ආණ්ඩුව බලයටපත් කිරීමේ ප්‍රබලතම පියවර දකුණු පළාතෙන් ලැබූ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මෙවර පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවීමට කැපවන බව මැදකළඹ සම සංවිධායක හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පවසයි. කොළනාවේ අද පැවති ජන හමුවකදී ඇය මේ බව කියා සිටියාය. මගේ තාත්තගේ මරණෙත් එක්ක මගේ ආවේගයෙන් මම කතා කරපු දේවල් වලින් ගොඩාක් අය හිතුණා මම මේ ආණ්ඩු විරෝධී ගමනක් යන්නේ කියලා. නෑ. මම හැමදාම කිව්වා මං ආණ්ඩු විරෝධී පුද්ගලයෙක් නෙවෙයි. මට ජනාධිපතිතුමා ඉතාමත් දුක් විශ්වාසයෙන් තමයි මැදකොළඹ ආසනය දුන්නේ. තාත්තගේ පළවෙනි ඡන්දෙට උදව් කරපු අය වගේම තාත්තගේ අන්තිම ඡන්දෙට උදව් කරපු අය වෙනකම් මෙතන ඉන්නවා. පරම්පරා කීපයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මෙවර පැවැත්වෙන
පළාත් සභා මැතිවරණයේ විජයග්‍රහණයක් ලබන්න තමයි අපි පස්සේ බලන්න කියලා මම මෙලා කියන්නේ. එක්සත් ජාතික පාක්ෂිකයෝ රැසක් මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය ලබා ගත්හ. අමාත්‍ය එච්.එම්. ෆෞසි මහතා ඇතුළු ජනතා නියෝජිතයෝ පිරිසක්ද මේ අවස්ථාවට එක් වූහ. අපවත්වී වදාළ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත වහනිකායේ මහානායක අතිපූජ්‍ය වැලිගම සිරි ඥානරත්න හිමියන්ගේ දේහයට ජනාධිපතිතුමා අවසන් කෞරව දක්වයි. රත්නලාන මල්ලිකාරාමයේ වෙත අද සවස ගිය රාජපක්ෂ මැතිතුමා නාහිමි දේහයට අවසන් කෞරව පුද කළේය. කලක් ගිලන්ව වැඩවිසු නාහිමියෝ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ඊ ආලියම අපවත් වූහ. 1913 ඔක්තෝබර් 14 වෙනි දින වැලිගමදී උපන් උන්වහන්සේ 1925 නොවැම්බර් 30 දින සසුන් ගත වූහ. 1933 දී උපසම්පදාව ලැබූ නාහිමියෝ 1959 දී රත්නලාන මල්ලිකාරාමයේ අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළහ. උන්වහන්සේ අපවත් වන තුරුම එහි පරිවිනාධිපති ධුරයේද හිබු වූහ. අමරපුර සංඝ සභාව පිහිටුවා ගැනීමේදී කළ මෙහෙවර අගය කරමින් 1990 දී විනය විශාරද ධර්මකීර්ති ශ්‍රී ගෞරවනාමය සහිතව සංඝනායක පදවියෙන්ද ඥානපතන හිමියෝ පිදුම් ලැබූහ. අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද දේහයට අද අවසන් ගෞරව දැක්වූහ. ආදාන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ගල්කිස්ස මවුන්ට් පාර්ක් හිදී ලබන බදාදා සිදු කෙරේ. වලපට්ටා කිලෝ 63කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෝ 9 දෙනෙක් කලවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිති. ශරීර අපමත මුදාහන ලැබූ සැකකරුවනට ලබන 28 වෙනි දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස රත්පුර මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ නියෝග කළේය. පහතරට තෙත් කලාපයේ ව්‍යාප්ත දුර්ලභ ගණී ශාඛයක් වන වල්ලපට්ටා ශාඛය දැනට වසර දෙකක පමණ සිට ජාවාරම්කරුවන්ගේ තර්ජනයට ලක්ව තිබේ. ශාඛයේ අඩංගු අගාවුට් නැමැති රසායනිකයේ නිසා ඊට ඉහළ වටිනාකමක් ලැබී තිබේ. අග්නිදිග ආසියාව මැදපිරිදිග යුරෝපයේ අමෙරිකාව යන කලාපවල සූඳ විලවුන් නිෂ්පාදනයට මේ ශාඛය බහුලව භාවිත කෙරේ. මේ නිසා ජාවාරම්කරුවෝ වල්ලපට්ටා ශාඛය නීති විරෝධී ලෙස කපා රහසිගතවම රටින් බැහැර කිරීමට ප්‍රයත්න දරති. පසුගිය මාස 18 දී කිලෝ 17500ක පමණ වල්ලපට්ටා ශාක කොටස් අත්අඩංගුවට ගනු ලැබීය. එම ශාකයේ කැපීමෙන් අගාවුඩ් රෙසිනේ නිපදවා ගත නොහැක. ඒ නිපද වී යුත්තේ කෘතිම ක්‍රියාවලියකින් බව සමීක්ෂණවලින් හෙළි වී තිබේ. මේ සංහාරය ඇත්තටම රටේ වනාන්තරවලටත් ඒ වගේම රටේ තියෙන ජෛව විවිධත්වයටත් ලොකු තර්ජනයක්. මේක මේ තත්වයෙන් කපන්නට එපා. මොකද ඔබලා කපන කෙනෙක් ඉන්නවා නම් ඒ කපන ශාක වලින් 99%කම වගේ මේ රෙසින හැදෙන්නේ නැහැ. ඒ නිසා මේ අධික මිලක් ලැබෙනවා කියලා දැනගත්ත පළියට මේ ශාකය කපන්නට එපා කියන එක තමයි මට කියන්නට තියෙන්නේ. මෙරට නැනෝ තාක්ෂණ විද්‍යාඥයෝ නව රෙදි විශේෂයක් සොයාගැනේ. අඩු පිරිවැයක් නව තාක්ෂණයක් සහ දේශීය නිෂ්පාදනයක් වීම විශේෂත්වයකි. මෙය හෝමාගම පිටිපන නැනෝ තාක්ෂණ ආයතනයේ පර්යේෂණයක ප්‍රතිඵලයකි. නව රෙදි විශේෂයේ පුෂ්ටික ශක්තියේ වෙනස නිසා අපද්‍රව්‍ය සහ පැල් ලම් නොරඳේ. ක්‍රීඩා ක්ෂේත්‍රයේ අගලුම් සහ ඉදිනදා භාවිතයට මේ රෙදි වඩාත් සුදුසිය. දැනට මෙවැනි නිෂ්පාදන සඳහා පරිසරයට අහිතකර ෆ්ලෝරෝ කාබන් යොදා ගැනේ. ඊට විකල්පයක් ලෙස පරිසර හිතකාමීව නව රෙදි විශේෂය නිෂ්පාදනය කෙරෙන. ඉදිරියේදී පෞද්ගලික ආයතනයක සහයෙන් නව රෙදි නිෂ්පාදන අඩු මිල ගණන් යටතේ වෙළඳපොළට නිකුත් කරන බව නැනෝ තාක්ෂණ ආයතනය පවසායි. දැනට පර්යේෂණ වලින් ඇත්තටම අඳුගෙන තියෙනවා මේ නෙළුම් පත්‍රයේ වතුර රඳන්නේ නැති වෙන්න හේතුව තමයි ඒකේ අපේ ඇහැට පේන්නේ නැති ගොරෝසු ගතියක් සහ පෘෂ්ඨයේ ශක්තියේ වෙනසක් තියෙනවා වතුරත් එක්ක එයාව තෙත් වෙන්නේ නැති වෙන විදිහට. ඒක නිසා මේ විශේෂ වූ ලක්ෂණය අපි ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයෙන් දැනට අපි එදිනෙදා පාවිච්චි කරන ටෙක්ස්ටයිල් එකක් මතට අරගන්නට උත්සාහ කරා. පෞද්ගලික ප්‍රතිරූපයේ කෙලසාගත් අය දේශපාලනයට පිවිසීම නිසා දේශපාලඥයා පිළිබඳ ජනතා ආකල්පය බෙහෙවින් සංකීර්ණ වී ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. දේශපාලඥයා ජනතා වෙත ගොස් ජනතා ගැටලු විසඳිය යුතුය. රත්නලාන ප්‍රදේශයේ ජංගම සේවාවකට ඊයේ සහභාගී වූ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
සේවකයාගේ භූමිකාව යපටයි ති භූමිකාව. නමුත් දේශපාලඥයට අද එක එක අර්ථ නිරූපණ ඇවිල්ලා තියෙනවා. සමහර දේශපාලඥයෝ කැපී පෙනීම සඳහාම දේශපාලඥයාගේ ප්‍රතිරූපයේ කෙලෙසීමක් කරනවා. සමහර ප්‍රතිරූප කෙලෙසගත්තු මිනිස්සු දේශපාලනයට ඇතුල් වෙලා තියෙනවා. ඉතින් මේ නිසා දේශපාලඥයා පිළිබඳව සමාජයේ බලන කෝණය ආකල්ප අද ඉතාම සංකීර්ණ වෙලා තියෙනවා. ඉතින් එහෙම තත්වෙකදී අපි හිතනවා දේශපාලඥයා කියන්නේ මහජන සේවකෙක් ජනතාව තමන් ළඟට එන්න කලින් ඔවුන්ගේ දෙපතුල ළඟට ගිහිල්ලා ප්‍රශ්න විසඳන්න කටයුතු කර යුතු කෙනෙක්. ඒ බලයේ ශක්තිය දීලා තින්නේ මහජනතාව වෙනම කොටවත් නෙවෙයි ඒක සුඛ විහරණ විදිහ නෙවෙයි මහජනයා බලාපොරොත්තු වෙන සේවාවන් සියල්ල ඉෂ්ට කරලා. රත්මලාන සහ මොරටුව ප්‍රදේශවල නිවාස ගැටළු විසඳීම සඳහා ජංගම සේවාව සංවිධානය කෙරිණ. එය රත්මලාන ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී පැවැත්වින. බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රොජර් සෙනවිරත්න ජාතික නිවාස සංවර්ධන අධිකාරී සාමාන්‍ය අධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලික යන මහතුරුද මීටෙක් වූහ. විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්දසේන මහතා ගොවිජන රංජන දේශපාලක ශාසන කීර්ති ගෞරව නාමයෙන් පිදුම් ලබයි. දේශීය ගොවිචාර ක්ෂේත්‍රයට අමාත්‍යවරයා කළ මෙහෙවර වෙනුවෙන් ඒ පිරිනමන ලද්දේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය විසිනි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායට වසර 150ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ පුණ්‍යෝත්සවය අනුරාධපුරදී ඊයේ පැවැත්වින. 1863 ජූලි 13 වෙනි දින ගාල්ල මහමෝදර උදකුක්කේප සීමා මාලකයේදී රාමඤ්ඤ මහානිකායේ පළමු උපසම්පදාව සිදු කෙරිණ. එදා මෙදා තුර සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය අමිල ජාතක මෙහෙවරක නිරත විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී සම්මාන පිරිනැමින සුළු වාරි මාර්ග ප්‍රතිසංස්කරණ යටතේ වැව් දහසකට අධික සංඛ්‍යාවක් අලුත් වැඩියා කිරීමට අමාත්‍ය එස්.එම්. චන්දසේන මහතාගත් පියවරද එහිදී අගය කෙරිණ. සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානී රිය අද්මිරාල් ආනන්ද පීරිස් මහතා දේශමාමක ශාසන කීර්ති ගෞරව නාමයෙන් පිදුම් ලබයි. ඔහුගේ ආගමික පුනරුජීවන සේවාව වෙනුවෙන් රාමඤ්ඤ මහානිකාය සම්මානීය පිරිනැමීය. සිවිල් ආරක්ෂක බලකාය රටේ සංවර්ධනයට සහ ආගමික පුරුද්දේ උදෙසා සුවිශාල මෙහෙවරක නිරතව සිටි. එහිලා රිය අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ දායකත්වයේද ඇගීමට ලක් කෙරිණ. බදුගෙවීම පැහැරහරින්නන් සම්බන්ධව ක්‍රියාකිරීමට විශේෂාධිකරණයක් ස්ථාපනය කෙරේ. නඩු තීන්දුව කඩිනමින් ලබා දීම අරමුණ බව අගවිනිසුරු මොහන් පීරිස් මහතා පවසයි. මහනුවර මල්ලතු මහ විහාරයේදී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අගවිනිසුරවරයා ඊයේ මේ බව කියා සිටියේය. දික්ක සඳහා ළමා භාරකර්තෘත්වය සම්බන්ධ නඩු විභාග කිරීමටද වෙනම අධිකරණයක් ක්‍රියාත්මකයි. නඩු ප්‍රමාද වැළැක්වීමටද විශේෂ ක්‍රියාමාර්ග ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ජනතා ප්‍රසාදයේ හිමිවෙතැයි අගමිනිසුරවරයා මහනාහිමියන් දැනුවත් කළේය. වර්තමානයේ ගැළපෙන අයුරින් නීති යාවත්කාලීන කළ යුතු බව මහනාහිමියෝ පෙන්වා දුන්හ. නුදුරු අනාගතයේදී අප බලාපොරොත්තු වෙනවා නොගෙවා ඇති බදු ලබා ගැනීම සඳහා වෙනම උසාවියකුත් ඊට අමතරව නඩුවක් අවසන් වුණයින් පස්සේ ඒ නඩුවෙහි ඒ තීන්දුවේ ඵල නෙලා ගන්නට හොඟක් කල් යනවා වගේ අපිට පෙනී යනවා. ඒ නිසා ඇස්කීසි ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවන්නට බලාපොරොත්තු වෙනවා. මන්නාරම තිරිකේදීශ්වරම් ප්‍රදේශයෙන් පසුගියදා හමු වූ සමූහ මිනිවල කොටි රසවාදීන් කළ සමූහ ඝාතනයක් විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සහයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් වැඩිදුර පරීක්ෂණ පවත්වති. ජනරාල ව්‍යාපෘතියකට අදාළ කැණීමකදී මීට මාසකට පමණ පෙර සමූහ මිනිවල හමු විය. එහි නවවෙනි වරටත් කළ කැණීම්වලදී ඇටසැකිලි 39ක් සොයා ගැනීම. මන්නාරම මහේස්ත්‍රාත් ආනන්දි කනගරත්න මහත්මියගේ අධීක්ෂණයෙන් කැණීම් කෙරිණ. 10වෙනි වටේ කැණීම් හෙට සිදු කෙරේ. සමූහ මිනිවල පිළිබඳ තොරතුරු රසක් ඉදිරියේදී හෙළි කරගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. මේ ප්‍රදේශය අවුරුදු 15කටත් වැඩි කාලයක් LTT ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණය යටතේ ඔවුන්ගේ පාලනය යටතේ පැවතිච්ච ප්‍රදේශයක්. ඒ වගේම මේ ප්‍රදේශයේ LTT ක්‍රියාකාරකම් බහුලව තිබූ ප්‍රදේශයක් බවට වාර්තා වෙනවා. LTT ත්‍රස්තවාදීන් විසින් සිවිල් වැසියන් එමත් නැත්නම් ආරක්ෂක හමුදාවල සමාජිකයින් පොලිස් සමාජිකයින් මෙම ස්ථානට රැගෙන ගොස් ඝාතනයක් සිදු කරන්නට ඇතැයි සැකයක් පවතිනවා. විශේෂයෙන්ම LTT ත්‍රස්තවාදීන් සිදු කළ
සමුව ඝාතන අතර ප්‍රධාන ස්ථානයක් බවට මෙම ස්ථානය සැකයක් පවතිනවා විරුෂකේ දසුදන හදවතේ ක්‍රීඩා පවත්වනට ස්තුතියි දක්ෂිත ශ්‍රී ලංකාව පාකිස්තාන අතර සාජාහි පැවැත්වෙන අවසන් හා තුන්වෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුන දින යාද අද දින නිමාවනට දෙවනි නිමේති ශ්‍රී ලංකාව කඩරු පහක් දැවි ලකුණු 133ක් ලබා සිටිනවා महेल जयवर्धन संपूर्ण හතලිසයවැනි ජාතික කැරම් ශූරතාවලියේ මූලික වටේ තරඟ මහරගම කැරම් සංගම් මූලස්ථානයේදී පැවැත්වෙනවා. අවසන් තරඟ පැවැත්වෙන්නේ ලබන මාසයට වෙනි දින. කේවල යුගල හා මිශ්‍ර කාණ්ඩවල කාන්තා හා පිරිමි තරඟ මේ දිනවල පැවැත්වෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 430 දෙනෙක් තරගාවලියට සහභාගී වෙනවා. අන්තර් සමාජ රග්බි තරගාවලියේ 9 වෙනි සතිය අවසන්. ප්‍රසාද ලකුණු සටහනේ දෙවනි හා තෙවන ස්ථානවල කැපී පෙනෙන වෙනසක් සිදුව තිබෙනවා. නාවික හමුදා කණ්ඩායම ලකුණු 51යි. මහනුවර කණ්ඩායම ලකුණු 43යි. හැවුලොක් කණ්ඩායම ලකුණු 41යි. සංචාරක ඉංගලන්ත කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියාව ජයගත්තා. තරගයේ පැවැතුනේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී. කාසිය වාසී දිනුව ඉංගලන්ත කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ ලකුණු 243ක් ලබා ගත්තා. ඊයන් මෝගන් ලකුණු 54යි. ටිම් බෙසන්නන් නොදැවි ලකුණු 41යි. ලකුණු 244ක් ඉලක්ක කඹා ගිය ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩලු 7කින් ජයගත්තා. ඩේවිඩ් වෝනර් ලකුණු 71යි. ෂෝන් මාෂ් ලකුණු 71යි. ඕස්ට්‍රේලියාව තරගාවලිය 3ට බිඳුවක් ලෙස පෙරමුණේ පසු වෙනවා. මාෂ් goes for it. That'll do. That's victory for Australia, not just in the match. නෙදර්ලන්ත කණ්ඩායම පළමු ලෝක ශූරතා පිරිමි ලීග් හොකී ශූරතාව දිනාගත්තා. ඔවුන් අතින් පරාජයට පත් වුණේ නව ශ්‍රීලන්තය. පළමු වරද නිමාවන විට ලකුණු පූර්ව සටහනුනේ 3ට බිඳුවක් ලෙස. දෙවැනි අරදියේදී ගෝල දෙකක් ලබා ගැනීමට නව ශ්‍රීලන්තය සමත් වුණා. තරගෙ නිමෙවුනේ 7ට දෙකක් ලෙස නෙදර්ලන්තයට ජය හිමි කර දෙමින්. ඩකාරලියේ සමස්ත මොටරතාංශයේ ජය හිමි කර ගැනීමට ස්පාඤ්ඤයේ නානි රෝමා සමත් වුණා. ඒ ඔහුගේ ප්‍රථම ජයග්‍රහණය. සමස්ත තරගාවලිය නිමා කිරීමට ඔහුට පැය 50යි මිනිත්තු 28ක් හා තත්පර 45ක් ගත වුණා. ඩකාරලියේ සමස්ත අතුරුපැදි අංශයේ ජයමවර හිමිුනේ ස්පාඤ්ඤයේ මාක්කෝ මාටයි. ඔහු තරගයේ ජයගත් සිගුණි අවස්ථාව මෙයයි. සමස්ත තරගාවලිය නිමා කිරීමට ඔහුට ගත වූ කාලය පැය 54යි මිනිත්තු 33යි තත්පර 9යි. උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මද වැසි හැරෙන්නට දිවෙනපුරා හිට වියලි කාලගුණයක් පවතී. නූරිලි දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවලට හිමිදිරියේ මල් තුහින පතිත විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සමක අපගේ ප්‍රධාන පත්‍ර ප්‍රකාශ වෙන බවට පත් වෙනවා. මේ ලක ප්‍රවෘත්ති විකාශය රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. අයතවන්